චත්තමානවක බිමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරදේවා. කතාබස් කරන මනුෂ්‍යවර්ගයා අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි? නිවන්මග සම්පූර්ණ කළ ශාක්‍යමොනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රාඥා බලමහිමයත් චතුරංග සමන්වාගත වීරයත් නිසා සංසාරෙන් එතෙරෙට වැඩියා අන්න ඒ සුගතයන් වහන්සේව සාරණයන්න ධර්මයක් තියෙනවා ඒ ධර්මයෙන් රාගය තුරු කරනවා. තෘෂ්णාව නැති ශෝක නැත්ති පිළිකුල් රහිත වූ අ සංකත වූ නිවනයි ඒ ධර්මය මේ ධර්මය මධූරයි හොඳින් ප්‍රගුණවෙනවා. විස්තර විභාග සහිතයි මේ ධර්මයත් සරණයන්න. යම් ආරි සඟපිරිසකට දානයක් පූජා කලවිට මහත්ඵල ලැබෙනවා කියලා කියනවානම්. උන්වහන්සේලා පාරිශුද්ධ පුරුෂ යුගල හතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා මේ ආය සං්‍යාද සරණයන්න. මේ දිව්‍යවිමානය අහසහි බබලන හැටි බැලුවහම හිරුමඩලවත් මේ තරම් බලන්නේනෑ. සදමඩලවත් මේ තරම් පබලන්නිනෑ. පුුස කියන තාරුකාව පවා මේ තරම් බබලන්නේනෑ. එත්තරම්ම සුවිශාලයි. ප්‍රභාශ්වරයි දෙව්ලොවින් මෙලොවට පැමිණි ඔබ කෞද. ඒ විමානෙන් විහිදෙන ආලෝකය හිරුරැස් පවා පරදවනවා යොදුන් විස්තක් විතර දුරට රැස්විහිදෙනවා. දවල්කාලි වගේම රෑටත්‍රැස් විහිදෙනවා ඒ විමානය පිරිසිද්දයි නිර්මලයි සුන්දරයි. විචිත්‍ර වූ සුදුනෙළුම් රතුනෙළුම් වගේ බොහෝනෙළුම් තියෙනවා නො එක්වර්ගේ මල් පිරිලා තියෙනවා නොෙක් විසිතුරු කැටයම් තියෙන ඉතා පිරිසිදුරත්තරණින් හැදුරු දැල් විමානි වටේට තියෙනවා. හිරුමඩලක් වගේ යහස බබලන්නේ. රතුපාට කහපාට දිවසලුවලින් සරසලතියෙන්නේ. අගිල්, පුවගු සඳුන් වගේ සුවඳින් යුක්තයි. රන්වන් පාටින් බබලන දිව්‍යාපසරාවන් පිරුණු මේ විමානය පෙනෙන්නේ තාරුකාවන් පිරිවරාගත් ගගනතලය වගේ. මෙහි ඉන්න දි්‍යස්ත්‍රීපුරුෂයන් එකක් එක පැහැයෙන් යුක්තයි. මල්වලින් සෑරසිලා දිව්‍යාබරණවලින් සැරසිලා සත්තුටු සිතිින් ඉන්නේ. ඒ දිව්‍ය ශ්‍රී පුරුෂයන් බොහෝ දෙනෙකුගේ කේෂිකලාපයන් ලස්සරට සරසලයි තියෙන්නේ මදසුලගින් සෙල්ලවෙන රන්වන්මල්වලින් සුවඳ විහි දෙෙනවා මේ පුං්්‍යවිපාකය ලැබුණේ මොනමගේ සංවරකමක් දමනයවීමක් නිසාද මෙහි ඔබ උපන්නේ මොනවගේ පුුණ්්‍යවිපාකයකින්ද. එක්තරා මානවකයෙක් මහ මගයමින් සිටියා ශාස්්‍රෘූන් වහන්සේ ඔහුට මුුණගැහිලා අනුශාසනා කලාා. ඒ මහානීයරත්නය වන මුඹවහන්සේගේ ධර්මයාසා පිළිපදිනවා කියලා ඒත් චත්තමානවක කිව්වාා. ස්වාමීනි පරමෝත්තම වූ ජිනයන් වහන්සේසාරණයන්න. ධර්මයත් භික්ෂ සංඝ්‍යාත් සරණයන්න කියලා වදාළ වෙලාවේ මං පළමුුව කිව්වේ ඒ ගැන දන්නි නෑ කියලයි. පස්ස තමයි මුुමවහන්සේගේ වචනයා හලා තෙරුවන්සාරණගියයේ ඒ අපපිරි සිද්ධ වූ නානාප්‍රකාර ප්‍රාණගාත කරන්නෙපා ප්‍රාණීන් කෙරෙහි සං්‍යමය නැති අයගැන නුවනැත්තන් වර්ණනා කරන්නේ නෑ කියල වදාළ වෙලාවේ ස්වාමීණී මම්පළමුුවකිව්වේ ඒ ගැන දන්මිනෑ කියලයි පස්ස තමයි මුඹවහන්සේගේ වචනයා හලා ඒ විදිහට කළේ අනුන් විසින් රකින දේවල් තමන්ට දීලා නැත්නම් ඒ නොදුන් දේවල් ගන්න හිතන්න එපා කියලා වදාළ වෙලාවේ? ස්වාමීණී මම් පළමුවකිව්වේ ඒ ගැන දන්නේි නෑ කියලයි. පස්සෙ තමයි මුඹවහන්සේගේ වචනයා හලා ඒ විදිහට කළේ. අනුන් විසින් ආරක්ෂා කරන කාන්තාවන්න ඉන්නවා ඔවුන් කරා යන්නේ එපා. එක පහද්දයක් කියලා වදාළ වෙලාවේ, ස්වාමීණී මම් පළමුුවකිව්වේ ඒ ගැන දන්නෙනෑ කියලයි පස්ස තමයි මුඹවහන්සේගේ වචනයාහලා ඒ විදිහට කළේ අසත්්‍ය බව දැන දැනත් කියන්න එපා බොරුකීම නුවනැත්තං වර්ණනාකරන දෙයක් නොවෙයි කියලා වදාළ වෙලාවේ ස්වාමීණී මං පළමුුවකිව්වේ ඒ ගැන දන්නෑ කියලයි පස්සෙ තමයි මුබවහන්සේගේ වචනයාහලා ඒ විදිහට කළේ. පුරුෂයකුගේ හොඳ සහිය නැතිවෙන්නේ යම් බීමත්කමකින් නම් ඒ සෑම මධ්‍යපානයක්ම දුරින්ම දුරුකරන්න කියල වදාළ වෙලාවේ? ස්වාමීනි මම් පළමුුවකිව්වේ ඒ ගැන දන්නේෙනෑ කියලයි. පස්සෙ තමයි මුඹවහන්සේගේ වචනයා හලා ඒ විදිහෙට කළේ ඒ මං පන්සිල් රැකගත්තා තතාගතයන් වහන්සේ වදාළ ධර්මය පිළිපැත්තා. දෙමන් සන්ධියකට ආපු වෙලාවෙදි මාව හොරුන්ට මැදවුුණා ඔවුන් වස්තුව ගන්ට හිතාගෙන මාව මැරුවා පිනක් හැටියට මෙච්චරයි සහිකරන්න තිබුණේ එයින් බැහැරවෙලා මට වෙන පිනක් නෑ ඒ සුචරිත කර්මයෙහි විපාක වශයෙන් මං කැම්මතිකම් සැපතිබෙන තෞතිසාවෙෙ හිපදුණා සීලසංවරයේ ඇතිකරගත්තෙ මුහොතයි දම්මානු දම්ම පටිපදාවේ වි්පාකයේ බලු මැනව. යසසින් දිලෙන්න්නාක් වැනි මාව දකිනවිට හීන සම්පත් ඇති බොහෝ අය මංමගේ කෙනෙක් වෙන්නයි කැමති වෙන්නේ. සුළු දේශනාව කාසිරිය බලන්න මං සුගගතියට අත්ගියා සැපත් ලැබුවා. එහෙමේකේ යම් කෙනෙක් නිතර නිතරධර්මය ඇස්ුවෝත්නම් ඒ අය දුක්බිය රහිත අමා නිවනම ස්පර්ශකරවි කියලයි මටහිතෙන්නේ. සතාගතයන් වහන්සේගේ ධර්මයෙහි පිහිටලා සුළු දෙයක් කළත් මහා විපාක ලැබෙනවා. විපුුල පල ලැබෙනවා පින්කරගත්තු චත්තමානවක දිහා බලන්න හිරුමඩල පොල්ොව බුලෝනවා වගේ එයා දෙවුලොව බබලවනවා. මේ කුසලය මොනවගේ දෙයක්ද මොනවගේ යහපතකද හැසිරෙන් නෝනි කියල ඇතැම් දෙවිවරු රැස්වෙලා සාකච්ඡා කරනවා. අපට ආයමත් මනුෂ ජීවිතයක් ලැබූුණෝත් සිිල්වත්වේලා ධර්මයේ හැසිරෙනව කියලා වරහන්තුළ මෙයි අදහස්කරන්නේ ධර්මය ජීවමානව පවතින කාලවලදී දෙවිවරුන් මිනිස්ලවට පැමින ධර්මයේ හැසිරන්නට කැමති බවයි. ශාස්ත්‍රෘන් වහන්සේ මට බොහෝම උපකාරකොට වදාලා. අනුකම්පා කොට වදාලා. මහා මද්ධහනේ මංගින තැනට වැඩමවාවාදාලා. සත්‍යනාම වූ ඒ රජුන්කරා මං පැමිණුණා. මට අනුකම්පා කරනසේක්වා ආය මත්මම් බනාහන්නම්. මේශාසනයෙහි යමෙක් කාමරාගේ දුරු කරනවානම් බවරාගානුසයත් දුරු කරලා මෝහයත් දුරුකෙරුවට පස්සේ උන්වහන්සේලා ආයි කවදාවත් මවකුසක නිදාගන්නේ නෙනෑ. පිරිනිිවීමට පත්වෙලා එනිසාම නිවී සිහිල්වෙලා යනවා.